හරි මතකපද දෙවන කොටස මේ දසුන් පතිරණත් එක්ක අපි කතා කරේ දසත් එක්ක දස කියන නම තමයි ටිකක් අපට හුරු පුරුදු සහ සමාජයට හුරු පුරුදු නම. එතකොට දැන් දසගෙත් මේ අවසාන මතකපදයට එන්න හදන්නේ අපි. ඊට කලින් දෙයක් කියන්න ඕනේ මම හිතන්නේ මේ මතකපද අහන බලන හැමෝටම මේ ස්තුතිය ඉතින් අනේක වාරයක් ස්තුති හේතුව මේ අදහස් යෝජනා චෝදනා මේ හැම එකක්ම ලියලා මේ දේවල් අදහස් විදිහට ඉදිරිපත් කරන එකට ඒවට සමානව ශනික ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා. يعني ඒ වගේ සංයමයක් අපිට ටිකක් අර උපත්ියෙම නැති නිසා පස්සේ හරි ඒවට ප්‍රතිචාර දක්වනවා. ඒක නිසා ඒ ගැනීම කවුරුත් මේ අහිතක් හිතන්න එපා කියන ඉල්ලීමත් මේ මොහොතේම කරනවා. දසමේ දැන් රංගනය ගැන කතා කරද්දි රංගන ශිල්පියෙක් විදිහට නළුවෙක් විදිහට සරලව කතා කරමුත් අපි එහෙම දැනගට හිමුකෝ. දැන් දස්සා ඇසුරේ වැඩෙන සහ දස්සත් එක්ක ඉන්න සහ දස්සට පෙර පරම්පරාවේ බොහෝ දිනක් සහ මේ 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 ආර්ට් ඇතුලේ ඉන්න දැන් ෆ්‍රීඩම් ගැන කතා කරනවා. නිදහස තියෙන්න ඕනේ. නිදහස ඒ කියන්නේ දැන් ඉස්සරහ කියන්නේ ඊට පෙර කලින් පරම්පරාවල අය කියන්නේ දැන් ඒ දවස්වල අපට හොඳ නිදහසක් තිබ්බා. අපි වැඩ කරද්දී හරි මේ එකතු වෙලා අපිට වැඩ කරන්න පුළුවන්. ඒ ෆ්‍රීඩම් ඇතුලේ තමයි ලව් කියන දේවල් ඇති වුනේ. ඒව ඇතුලේ තමයි නිර්මාණ සිද්ධ වුනේ. ඒ කියන්නේ මෙහෙම පරම්පරා දෙකක් තුනක් පිටිපස්සට ගියත් ඒ දේවල් ඒ විදිහටම කෙරිලා තියෙනවා. නිර්මාණ විදිහට මෙහෙම අපි ඔය දැන් හරි උදම්මනන නිර්මාණ සියල්ලක්ම බිහි වෙලා තියෙන්නේ ඒ නිදහස ආස්සේ. ඒ වගේම තමයි ඒ ආදරය ආස්සේ ඒ සියල්ලක්ම එකතුෙන් තමයි ඒ දේවල් සිද්ධ වෙලා තියෙන්නේ. දැන් මේ මොහොතෙත් ඒ නිදහස ඒ විදිහටම භුක්ති විඳින්න පුළුවන් බැරිකමක් නැහැ. එතකොට නිදහස අහුරගෙන තියෙන්නේ කවුද කියන එකට මේ වගේ උත්තරකාරයෝ කියන එක අපිටම හොයාගන්න වෙන දෙයක්. ඒක කාටවත් අපි ඇඟිල්ල දික් කරලා ඒක තේරුමක් නැහැ. එතකොට මේ වෙලාවෙත් නිර්මාණ වෙනවනේ. නොවෙනවත් නෙමෙයිනේ. එහෙම මේ රැල්ලට යන නිර්මාණ වෙනවා වගේම තමයි රැල්ලෙන් පරිබාහිරව නිර්මාණාත්මක සන්දර්භයන් ඇතුලේ කරන වැඩ මේ ඊටාම වැඩි සහ ඒවට තියෙන ඉල්ලුමත් ඒහා සමානයි. එහෙම නැත්තේත් නැහැ. බොරු කියලාද කියන්නේ? බයිලා කියනවත් දන්නේ නැහැ. හරිද? කොහොමද දැන් මේක ඇත්තරම මේ දැන් මේවා සමහරවිට බයිලත් වෙනවනේ. මේවා නිකන් හුදු සම්මුඛ සාකච්ඡාවල ඈ හුදු පුවත්පත් මේ සම්මුඛ සංවාදවල විතරක් මේවා තියෙනවා වගේ හැඟීමකුත් තියෙනවා. දැන් දස්සට මම මේක දස්සගෙන් මෙහෙම අහන්නේ දස්සට මුල් කාලේ ඉඳලම තිබ්බා අපි දන්න අවදියේ ඉඳලම සහ මේ දස්සව බොහොම ළඟින් ඇසුරු කරන සහ දස්සව ප්‍රේක්ෂකාගාරයේ ඉඳලා බලන මිනිස්සුයෙකුට පවා ප්‍රේක්ෂකයෙකුට පවා දස්ස ගැන තියෙන අදහස තමයි දස්සට තියෙන වැඩක් කරන්න ඕනාව. ඒක තමයි මම අර චින්තකේ එක උපුටණයකුත් ගත්තේ. දස්ස කිසිම වෙලාවක සල්ලි බැලුවේ නැහැ. දස්සට මොන හරි දෙයක් කරන්න දිනන නම් දස්ස ඒ වැඩේ කරා. ඒක නිසා තමයි දස්ස බූඩිගේ ෆිල්ම් එකේ නිම්නේ කුහුද කලාවේ ලොකේෂන් මැනේජර් වෙලා ඉන්නේ. හරි. මට පොඩි හරි කවුරු හරි කියලා දෙනවා දස්ස මේ මේ මේකින් එකක් ෂූට් කරයි කියලා. ඔක්කොම ඒ කියන්නේ මේකම කරා. ඒකර මාතයකෙත් වැඩ කරා දස්ස. මාතක ඇඩ් කරා. මාතක ඇඩ් කරානේ. රයිට්. එතකොට මේ එහෙම දස්සට ලොකු උමනාවක් තියෙනවා මේ රංගනයේ පිළිබඳවම අභ්‍යාස කරන්න. ඈ. නාමේ කැරක්ටර් එක පිළිබඳවම චරිතය පිළිබඳවම අභ්‍යාස කරන්න. හැබැයි මං කියන ගෙදරින් හෝ දස්සගේ බිරිඳගෙන් ඒ කියන්නේ හන්සිගෙන් පවුලෙන් දසගිරින් දිර ගෑණිකෙන් ළමයිගෙන් ලැබෙන නිදහස ඒක ඕකේ. ඒ දෙපැත්තම හම්බ වෙනවා. දස වටේ ඉන්න මේ පිරිසෙන් හැදෙන නිදහස කොහොමද භුක්ති විඳින්නේ? මොකද මේ ලොකේෂන් එකේ තියෙන නිදහස පසුතලයේ තියෙන නිදහස ඒ දේවල් එක්ක කොහොමද දස මේ දේවල් මේ සමපාත කරගන්නේ? මොකද ඒ විනේ ගිලිහිලා කියලාත් පොඩි මැසිවිල්ලක් තියෙනවා. දැන් අපි වැඩක් කරනකොට මට දැන් අපෙන් අංශිකේ වුත්තේම කියයි වැඩකට ගියොත්ේම මුකුත් මතක නැහැ. ගෙදර ගැන මතකත් නැහැ. ගෑණියෙක් ඉන්නවද දන්නේ නැහැ. ළමයිනුව මතකත් නැහැ. අමතක වෙනවා ඇත්තට. ෆෝන් එකවත් මම පැත්තකට දාලා තියෙන්නේ. මම ෆෝන් එකවත් යූස් කරන්නේ නැහැ. මොකද ෆෝන් එක යූස් කරනවා කියන්නේ ප්‍රශ්න කොටකට මූණ දෙන්න. ඉස්සර වැඩ එහෙමනේ. දැන් අපි අයියලා කියන්නේ අපි දන්නේ නැහැ වැඩේ කොහොමද. ඒත් අපි අහලා තියෙනවා. අපි මයින්ඩ්ලයි කියලා ජැක්සන් එලා කියනවනේ. ඒ කාලේ වැඩ මරු බං. නැ ෆ්‍රී ලයිෆ් එකක්. වැඩට ගියාන් පස්සේ කට්ටිය වැඩේ විතරයි. නෑ ඇත්තටම එහෙම තමයි. දැන් වෙනකොට අපිට බෑ ඒක කරන්න. දැන් වෙනකොට අපිට වෙන විදියක් හදා ගන්න ඕනේ. නේද? හැමතිස්සෙම ප්‍රශ්නයක් තියෙනවනේ. මං සමහරවිට ගෙදර යන්නෙත් නෑ. වැඩකදී ගෙදර යන්නේ නෑ මම.
මොකද ගෙදර ගියයින් පස්සේ හිතන්නකෝ උදේ වැඩ කරලා අපි අවසන් ගෙදර යනවා කියලා. ඒකද ප්‍රොෆෙසර් ඇතුළගෙන් ඉල්ලීමක් කරා. ඉල්ලීමක් කරා මාව ගෙදර යවන්නවන්න එපා කි. පළවෙනි ඉල්ලීම ප්‍රොෆෙසර් මාව මට ගෙදර යන්න බෑ. වැඩ කරද්දි. හරිද? මාව තියාගන්න. මොකද ගෙදර ගියයින් පස්සේ හිතන්නකෝ ලයිට් බිල් ප්‍රශ්න කියයි පොඩි එකාගේ ප්‍රශ්න කියයි අර ප්‍රශ්න කියයි මේ ප්‍රශ්න කියයි. ඔළුවට වැටෙන ප්‍රශ්න උඩ හරියා. වැඩකට ගියයින් පස්සේ වැඩක් ඇතුළේ ඉන්නවනම් ඒකට ජීවත් වෙනවනම් අන්න වැඩේ වෙනවා. කියන්නේ ඒක ඉන්නේ අපි සමහරවිට හොඳ වැඩ තියෙන. අපිත් එක්ක කරපු වැඩ ඒවා ඔක්කොම මේ අපි බහැලා එකතනට බහැලා එතන ඉඳගෙන එතන ජීවත් වෙලා. අපේ උන් ගෙවල් යන්නේ නැහැ. මම විතරක් නෙමෙයි කලනලා අපේ ඉන්න සෙට් එක උන්ට ගෙවල් වල යන්න ඕමනා ඔන්න වැඩක් කරද්දී. ඔක්කොම අමතක වෙනවා. ගෑනු කතා කරලා තමයි යන්නේ මේ මතකද අපි කියලා තහන. ඒ ගානට ඒ ෆ්‍රී එක තිබුණ නිසා තමයි මේ වැඩ මාර වෙන්නේ. අපි දැනුත් එක කරනවා. දැන් අපිට ඒක අපිට අතාරින්න බෑ අපේ ෆෝන් එක අතාරින්න බෑනේ ෆෝන් නැතුව අපිට ජීවත් වෙන්න බෑනේ ඒක තමයි යන විදිය අපේ සිස්ටම් එක යන්න වෙනවා ඒත් අපි ෆ්‍රීඩම් එකක් හොයාගන්න බෑ මේක වැඩක් ඇතුළේ අපි වැඩක් ඇතුළේ ගියාම පස්සේ ඒක පවුලක් වෙනවනේ ඔව් ටී බෝයි කියන හැම එක්කෙනාම අපි පවුල වෙනවා මොකද උදේට තේක දෙන්නේ ටී බෝ ඌගේ තේක අවුලුනොත් තමයි ෆුල්ම අවුල් උදේ ඉඳන්ම අවුල් දවසම ඉවරයි දවසම ඉවරයි ඒ කියන්නේ ටී බෝයි කියනම වැඩේ තියෙනවා මේක තනි වැඩක් නෙමෙයි මම තනියම කරපනව නෙමෙයි. මේක ෆුල් ටීම් වර්ක් වැඩක්. ඉතින් මේ ෆ්‍රීඩම් එක අපි හැමතිස්සෙම අපි ට්‍රයි කරන අපේ වැඩ ඇතුළේ ඒක කරගන්න. මේක අපේ වැඩ මේකත් එක්ක මේක බැහැලා. මේ වෙනුවෙන් තර්ක කරලා මේ වෙනුවෙන් කතා කරලා. ඒ අන්තිමට ෂූටින් වලත් අවසන් වෙන බීලා එතන ගහගෙන එතන බැනගෙන. يعني වැඩ මොකටවත් නෙමෙයි මේ ස්ක්‍රිප්ට් එක නිසා. මේ වැඩේ නිසා. එහෙම වැඩ තමයි අපි කරන්නේ. මම දන්නේ අනිත් පාර්ශවයේ මම දැකලා තිනවා මේ සීන් එකක් කරුණායින් පස්සේ කිලා සීන් එකක් කරුණා විතරේ ෆෝන් එක කණේ ගානේ බැටරිලා ඉන්නේ. ඒක ඉක්මනට ගෙදර යන්න ඕන උන්ට. හවස පහේ විදි ගෙදර යන්න ඕන. ඔෆිස් එකේ වැඩ කරනවා. ඔෆිස් එකේ වැඩ කරලා ඔෆිස් එකක වැඩ කරනවා නෙමෙයි නාට් කියන්නේ. කියන්නේ ඒ කොයිලේ පත්තු වෙනවද? කොයිලේ උග පත්තු වෙයි දන්නේ නැහැ ඒ කාඩ් එක ඇතුළේ. අපි ට්‍රයි කරනවා මේ ෆ්‍රීඩම් එක වාගෙන වැඩ කරන්න. අපි ඇතුලේ අපි කරන වැඩ ඇතුලේ එහෙම අපි වැඩ කරනවා. මම හිතනවා ඒක නිසා තමයි මම පත්තු වෙන්නේ කියලා. ඒකට මොනවා වුණත් මම වැඩ ගොඩක් කරලා නැහැ නේද? ටෙලිනාටි 15ක් විතර බලන්න. අය ෆිල්ම් 8ක් 10ක්. ඒ කියන්නේ ඒ ප්‍රේක්ෂකයා මේව ගන්නවනේ අපි අපේ වැඩ අපේ දසුන් වල හිටියොත් හොඳයි වැඩ. කලන වල හිටියොත් මරු වැඩ. ඒක අපේ සෙට් එකක් ඉන්නේවා දැන් හොඳ ක්‍රවුඩ් එකක් ඉන්නවා. ගණසාව ඉතින් අපේ වැඩ අපි කරන් යනවා ඉතින් ෆ්‍රීඩම් එක අපි වාගෙන යනවා ඒ ෆ්‍රීඩම් එක ඇසිරි මෙනේවට අපි මුක් කියන්න බෑ අපිට කියන්නේ එක එක ඒව තියෙනවා කියන්නේ ඒගොල්ලෝගේ විදිය විනය කොච්චර වැදගත්ද නළුවෙකුට දස්ස විනය තමයි වැදගත්ම වෙන්නේ කියන්නේ විනය කියලා කියන්නේ මේ සිගරට් බූබීන් එකවත් මේ සිට් එකේ මේ කිල්ලෙත් දියා බලන්නේ නැති ඒක නෙමෙයි මේ විනය කියලා කියන්නේ ආට් එක ඇතුළේ විනය කියන්නේ වෙනකට කොච්චර දුරට අපි මේක ඇතුළට සම්බන්ධ වෙලා මේක ඇතුළේ වැඩ කරනවාද කියන්නේ අපි සීන් එකක් කරද්දි එකතු තියෙන විනේ. ඔව්. ඒ විනේ වල ටික අපි තියාගන්න එපා. ඔව්. විනේ නැත්තම් එහෙම නළුවෙක් වෙන්න බෑ. හොඳ විනයක් තියෙන්නේ. මොකෙක්වත් වෙන්න බෑ විනේ නැත්තම්. මොකෙක්වත් වෙන්න බෑ. ඒක තමන්ගේ වැඩේටවත් තමන් අවංක වෙන්න එපා. ඔව්. සමහර උන් අපි පිස්සු ගෙන්නවනේ. ඔව්. ඒ තමයි වැඩේට ගියන් පස්සේ මේ වැඩේ අපි කරමු. ඔව්. කියන්නේ මට මේ ප්‍රොෆෙසර් අතුගල ඉබරද කිව්වේ මේ දසුන් හොයාගෙන මේ මට කිව්වේ වැරදි ඉතින් දසුන් කිව්වා මට. කියන්නේ ඔල්නේ වැඩ කරන්න බෑ වගේ එකක් කිව්වා. ආ යාර එලියෙන් එනේ. එලියෙන් එනේ එක. මට කියන දසුන් හොවා එහෙම එක ඕල් එහෙම නෑනේ. ඕල් වැඩකට ආවෙන් පස්සේ ඕල් වැඩේ අතර ගන්නවා නේද? ආ. එනේ යාට උදා ගන්න බෑ අපි වැඩේ අතර ගන්න එක. කියන්නේ අපි අපිට වැඩක් කරන්න ඕන කමනේ අපිට දී. කියන්නේ ඒක තමයි විනය කියන්නේ. නැත්තම් අනිත් එක හිතන්න අනිත් විනය අර ගොඩක් අනිත් විනය කියලා බලුවෙන් පස්සේ බලන්න අරගෙන. මේ පොදු කපලා නේ පොදු කපලා අපි ලස්සනට ඉන්නවා මේ සීරුවෙන් ඉන්නේ අපේ අරක් කොටයක් බොන්නේ නැහැ සිගරට් ටිකක් බොන්නේ නැහැ ඒ කියන්නේ එහෙමනේ විනයක් කියලා කෙල්ලෙක් දෙය බලන්නේ නැහැ අර හොඳ ළමොන එහෙම බෑ අපිට නම් ගෑනු දෙයක් බලනවා ඔක්කොම ටික වෙනවා අපි ඇති මොකද අපේ ලයිෆ් එකේ අපි ඔක්කොම එන්ජොයි කරනවා කියන්නේ වැරදි ඇති දුම් බීම පිළිගා ඇති කරා යරි අරක් බීම වැරදි වැරදුනාට වෙන කාටවත් වැරද්දක් කරන්නේ නැහැ අපි අපි කරගන්නේ මට මම මගින් මට වෙන වැරද්දකින් මොකක් වුණත් මිසක් වෙන උන්ට මොකක් කරදරයක් කරන්නේ නැහැ. ඒක නිසා ඉතින් මගේ විනය මම තියාගෙන ඉන්නේ. මේ මගේ අවසාන අදහස. ජීවිතේ මෙච්චර අමාරුවකින් ටිකක් ලොකු අමාරුවකින් ජීවත් වෙන දස්සා
කවදාවත් කිසිම යාළුවෙකුට කිසිම අමාරුවක් දෙන්නේ නැතුව ඉන්නේ කොහොමද? වදයක් නෑ දස්සා. දස්සා වාස්ත්‍රය කරන්නේ කාටවත් වදයක් නෑ. හැමෝම කියනවා නේ. හැමෝම කියනවා ඒක දස්සා. මාර වැඩක් නෑ. ප්‍රශ්නයක් නෑ කියලා කියන්නේ. ඔව්. නෑ මම හිතනවා ඒ කියන්නේ මම මිනිස්සුන් ආශ්‍රය ගන්න ඉන්න බුක් එක. මම ඌට හැමදේම දෙනවා. ඌගෙට තමයි ඌමට අරිනවද නැද්ද කියන එක. හරිද? සමහර යාළු කමුණුද ඇරියත් සමහර ඉන්නවා අනේ කමන්නේ අරපංගෝ යාළුවනි කියලා. ඒක තමයි යාළුකම. හැබැයි මොකද මම හිතන දේ තමයි මම මගේ දේ දෙනවා. ඌගේ පැත්තෙන් මට මොනවද හම්බුනද මන් දන්නේ නැහැ. හරිද? ඒක නිසා තමයි මට මිනිස්සු ආදරේ. මගෙන් යාළුවෙක් කරේ මගෙන් යවුවොත් එහෙම කියන්නේ වැරදි අඩුයි. වැරදි කියනවා කියලා කියන්නේ එක්කෝ ඌගේ අතට ලොකු ඇරියස් එකක් තියෙනවා වෙන්න පුළුවන්. මොකද කාටත්ම වැරද්දක් කරලා නැහැ. මම පන්සල ගිහිල්ලා පින්දාම් කරන්නෙත් නැහැ. හරිද? මම හැබැයි මිනිස්සුන්ත් එක්ක ඉන්න විදියට මම මිනිස්සුන්ට වැරද්දක් කරන්නේ නැත්නම් මම මට බය වෙන්න දෙයක් නැහැ. මම වැරද්දක් කරන්නේ නැත්නම් මම කාටවත් මේ එකක් කරේ වැඩක් කරන්නේ නැත්නම් අපි මගේ භාෂාවෙන් කියනවා අපි අපේ භාෂාවෙන් කියනවා. එහෙම අපි කියන්නේ. ඉතාලම් බොක්කින් ආශ්‍රය කරනවා සහ උන්ගේ තියෙන මේ විශ්වාසය රකින්න. ඔව් විශ්වාසය රකින්න. වාගේ එකක් මම මූට කියලා කියනකද මම මූට ගියා මූට කියලා. එන බැලන්ස් එකක් ගහන්න එපා මොකද එන අමාරුයි. මොකද මේ සර්කල් එක ඇතුලේ බැලන්ස් එක ගන්නවා කියන එකම ලොකු අමාරුවක්. මොකක් හරි වුණොත් එහෙම මේවා ඩඩඩ ගාලා හැවිලෙන්න ගන්නවා. බැලන්ස් එක ගන්න තමයි අමාරු. මම හිතන්නේ මොකද මම බැලන්ස් කැටරක් ඉන්නේද කියලා. හොඳම බැලන්ස්. හොඳම බැලන්ස් එක. කොහෙට දැම්මත් ඒ පඩිය පඩිය ඕන තැනක ඉන්න පුළුවන්. ඕන තැනක ඉන්න පුළුවන්. බර සමානයි. ඕන තැනක ඉන්න පුළුවන්. මාස්ටර් බයිලා අපේ අවසාන මතක පදේ දස්සා. මේක එක තෝරගන්නෙම කියන්නේ මේ වගේ ඒවුත්තේම නිය ලංකාවේ. ඔකේ දේශපාලනය සම්බන්ධයෙන් වටේ මම ඒක විශේෂයෙන් අහන්න ගියේ නැත් දස දේශපාලනය ගැන කතා කරන්න අකමැතිම බුද්ධලෙක් නෑ ඒත් ඉතින් මගේ මුලින් මතයක් පොඩි එකක් කරලා තිනවනේ කියන්නේ මට මේ මට කතා කරන්න තීරෙන්නේ නෑ දේශපාලනය ගැන ඒවා මට ඉතිහාසය ගැන දන්නේ නෑ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී කේක නෑ ඒ වැඩක් නෑ ඒත් මට එකක් තිනවා කියන්නේ දේශපාලනය කරනවා කියලා කියන්නේ මුන් ඒ කියන්නේ දේශපාලනය කරන මුන් අපිට ආදරේට නෙමෙයි නිකෙක්ව ඒගොල්ලෝ අපිට ආදරයට තමයි යන්නේ. කියන්නේ මේ අපිව බලාගන්නේ නේ යන්නේ. රට බලාගන්න අපිව බලාගෙන දෙනවද දසා? ඡන්දේ මේ මෑත කාලේක නම් දුන්නේ නැහැ. දෙන්න කවුරුත් එහෙම හිතුනේත් නැහැ. ඔව්. කියන්නේ පාවිච්චි ඡන්දේ දීලා තිනවා. ඡන්දේ දීලා තිනවා එකක් කාටද? එකක් දෙකක් විතර. ඇත්තටම එකක් දුන්නා මයි. මෛත්‍රී පාලසිරිසෙන්. ඒක නියම හොඳ දුන්නේන් පස්සේ තමයි පස්සේ තියෙන්නේ මේ වැරදි කියලා. අපමණගයක් අම්මලා. අපමණගයක් කියලා. අට වෙන්දයි අපි වැල්ලට දුන්නා. ඒකෙන් මාසයි මත් දෙන්නේ නැවතුවා. මොකද දෙන්න බෑ. එකක් දැම්දි තීරණයක් කියලා පස්සේ තීරණා. හොඳම වැරදි තීරණේ. නෑ. ඒක අවුලන්නේ. නෑ අනිත් ඒගොල්ලෝ මිනිස්සු අපිට ආදරේ නම් එකෙක්වත් අපිට ආදරේ නෑ. ඒගොල්ලෝ ආදරේ ගවන්නේ පාක්ෂයට. ඒගොල්ලන්ට. මොකද ජන්ද කාලේ විතරනේ මුන් අපි පස්සේ ගියේ. ඒක සාමාන්‍ය දෙයක් නේ. නිසා ඉතින් ඔය මේ ඔය සින්දු තෝරගන්නේම මොකද මේ මට උහාද්දි නිකන් මම කියනවා කියලා හිතන්නකෝ නන්දා නන්දා මාලි මම එමැතිනේ නෙමෙයි මම කියන්නේ මම කියන වගේ ෆීල් එකක් ආවා මොකද මේ ඔගේ තියෙනවා මේ ආසම වචනේ නිවන් දකිත්වා අපගේ ජනනායක කැල රයිට් අපි ඉවර කරමු ස්තුති දාසා ජයවයි ජයවා ජයවා ජයවා